hirimi penivage jeevit venna aasai hamadama hini diriyase subdai ma subdase mihiri mi penivage රසික රසිකාවියනි, පසුගිය දශක දෙකක පමණ කාලය තුළ අපේ රට ගීතෙන් ස්වයංපෝෂිත වුණා. ගීතෙන් ස්වයංපෝෂිත වුණා පමණක් නෙවෙයි, අපි ගීත අතිරික්තයක්ද නිෂ්පාදනය කළා. නමුත් මේ ගීත අතිරික්තය එව නැත්තම් මේ ස්වයංපෝෂිත වූ මහා ප්‍රමාණයට සාපේක්ෂව අපේ රටේ රසිකයන් බිහි නොවීමයි ප්‍රශ්නය. දැන් තත්ත්වය මෙහෙම තිබියදී හැබැයි තාම සියුම්බ කෙසේ හෝ නිර්මාණකරණයේ යෙදුණු සංගීතඥයන් සුළු පිරිසක්. මේ සංගීතඥයන් නිර්මාණකරණයේ යෙදුණා පමණක් නෙවෙයි, තමන් කරන්නේ ප්‍රාග්ඥ නිර්මාණයේදී මේ කියන අදහස ඇතිව ඒ අදහස පෙරදරි කරගෙන නිර්මාණකරණයේ යෙදුණු කීප දෙනෙක්වත් අපේ රටේ බිහි වුණා. දැන් ඔවුන්ගේ විශේෂය තමයි ඔවුන් ඉතාම නිශ්චිතව ඊට පෙර පරම්පරාවේ සිටි පුරෝගාමීන්ගේ, එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ සංගීතඥයන්ගේ ආభాෂයේ ඇසුර ඔවුන් සමග එකට වැඩ කටයුතු කිරීමෙන් ලැබපු ශික්ෂණය මේ කාරණා පෙරදරි කරගෙන බිහි වෙච්ච අය. දැන් ඒ ඒ ඒ ඒ අතලොස්ස ගැන මම කවියක් ලිව්වා. ඒ කවිය මෙහෙමයි.
මම ඔවුන් ගැන ඔවුන්ට ලියව කවිය මෙහෙමයි ඔබ කුමක් කරමින් සිටියේදී දිවාරයේ ගෙවි ගියේද අපි ජීවත් වෙමින් සිටියේදී එසේ දිවාරයේ ගෙවි ගියේයි ඔවුන් පවසනු ඇත ඔබ කුමක් කරමින් ජීවත් වූයේද එවිට මම අසමි අපි අන් අය ජීවත් කරමින් සිටියෙමුයි එවිට ඔවුන්ට කිව හැකිය ඒ වටහාගත නොහි මා නිරුත්තර වන විට අපි කෙසේ හෝ මිනිස්සුන්ට ගී ගයමින් සංගීත නිර්මාණය කරමින් සිටියෙමුයි ඔවුන් ප්‍රකාශ කරනු ඇත මෙන්න මේ විශේෂ කවිය උරුම එවනත මේ කවිය බය නැතුව ප්‍රදානය කළ හැකි සංගීතඥයන් 14 ප්‍රමුඛ පෙළේ සංගීතඥයෙක් තමයි ගාන්ධාරවේ තමයි මේ රසික රසිකාවෙනි අද ලය සහ ලය වැඩසටහනට පැමිණ සිටි. ඒ තමයි මා මිත්‍ර සමන්ත පෙරේරා එතුමාගේ දාබර පුත් යෂාරු පංකජ පෙරේරා. ඔබ ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඔබ දෙපළෝ. අයිබෝවන්. අයිබෝවන්. සමන්ත ඔබට විශේෂ කෙනෙක්. දැන් ඔබ මට කිව්වා මේ ඔබ කොහමද ආපුවම අපි අහන සුබුරුදු ප්‍රශ්නේදී මේ කොහොමද මේ ඔබ සංගීතයට ආවේ කියලා අහුවාම ඉතින් ඔබ කියන්නේ මම දන්න කාලේ ඉඳන් මම දැරල් වලට තට්ටු කරමින් මම විත්ති වලට තම ඩැඟට තට්ටු කරමින් හොයාගත්ත යම් කිසි රිද්මයක් එක්ක වැඩුණා. අපි ඔබ නිශ්චිතව ඔබට පාසලේ 6 වසරේ වෙනකොට ඔබේ පාසල ශ්‍රේෂ්ඨ විද්‍යාලයේ 6 වසර වෙනකොට ඔබට සංගීතය පිළිබඳව අත්පොත් තබන්න හම්බෙනවා. මෙන්න මේ මේ මෙතනින් පටන් ගමු අපි. ඔව් මං හිතනවා ඊට කලින් මගේ මං අවුරුදු 2-3 වයස කාලේදී අපේ ගෙදර අපේ තාත්තා වැඩ කරේ මේ යන්ත්‍ර උපකරණ දෙපාර්තමේන්තුවේ. ඉතින් අපේ ගෙදර ගෙනල්ලා තිබ්බා මේ ලොකු බැරල් එකක්. ඉතින් මේ බැරල් එකට මම නගින්නත් බෑ මම පුටුවක් තියලා කොමර මේ පුටුවර නැගලා ඊට පස්සේ බැරල් එකේ වාඩි වෙනවා. වාඩිලා බැරල් එකේ නිකන් කොටකල්සමක් ඇදලා බැරල් එකේ උඩේ නම් මම මේ බැරලට ගගා සින්දු කියනවා. කියන්නේ අනේ මේ ජයන්තලගේ තාත්තගේ ගීත තමයි වැඩි හරියක් කියන්නේ. තනිතරු එහෙම ගායනා කරන මට හොඳට මතකයි. ඉතින් ඊට පස්සේ මම තර්ස්න විද්‍යාලයට තුනුණාට පස්සේ 6 ශ්‍රේණියේදී ඊට කලින් මංගි අත්තිරිය මලගලගේ කනිෂ්ඨ විද්‍යාලයට 6 ශ්‍රේණියට තර්ස්න විද්‍යාලයට ගියා. එතනදී තමයි සංගීතේ මම මූලික අත්පොත් තබන්නේ. අැතත මගේ මුල්ම ගුරුවරිය චන්ද්‍රාපෙර මැතිණිය. එතුමිය තමයි මට මේ මූලික ස්වරය උගන්වලා මාව මේ පාරට තල්ලු කරන්නේ. ඉතින් මං හිතනවා ඒ පාර දිගේ මෙතෙක් දුරක් ආවා කියලා. දැන් ඒ ඒ කාලේ ඔබ ඔය සංගීතයට ඔබ අවතීර්ණ වෙන අවදී මං හිතන්නේ අද තරම් කැළඹිලි සහගත තරගකාරී වාතාවරණයක් තිබුණේ නැහැ. ඒ ඒ නිසා මං හිතන්නේ ඔබට හැකියාවත් උවමනාවක් තිබුණ විවේකයක් තිබුණා යම්කිසි විශිෂ්ටයන්ගේ සෙවල ලබන්න. ඔවුන්ගේ ආභාෂය ලබන්න ඕන ඇසුරු කරන්න. මං හිතනවා මේ අපේ අපිට පෙර පරම්පරාව ගත්තොත් හරි විශේෂයි මං හිතනවා. ඒ කියන්නේ අපි විධිමත් ලෙස අධ්‍යාපන ලබන්න කලින් අවිධිමත් ලෙස මම අධ්‍යාපන ලැබුණා අපේ පෙර පරම්පරාවේ. පෙර පරම්පරාවක් කියලා ගත්තොත් එහෙම මං හිතනවා පණ්ඩිත තමරදේවයන්, මහාචාර්ය සනන් නන්සිරි ශූරි, ආචාර්ය විත්‍රත්නායකයන්, ආචාර්ය නන්දාමාලනී, ආචාර්ය ප්‍රේමදීර කේමදාසයන්, ආචාර්ය රෝහණ වීරසිංහයන් මේ වගේ අපි ඇත්තටම ඒද කුඩා කාලේ මේ සංගීත අධ්‍යක්ෂකවරු පිළිබඳව එහෙම ලොකු විශාල අවබෝධයක් තිබෙන්නේ නැහැ. මේ ගායක ගායිකාවන් පිළිබඳව තමයි අවබෝධය තිබ්බේ. අපිට ඇහෙන්නේ ආයේ ගීත. මං හිතනවා මේ මේ ආයේ කරපිටින් තමයි අපි මෙතෙන්ට එන්නේ. මේ කියන්නේ අනියම් ලෙස අපි කවුරුත් නොදන්නා පරිදි අපිට මේ ඇහිච්ච දේවල් වලින් තමයි අපි පෝෂණය වෙන්නේ. මං හිතනවා මගේ මුල් ගුරුවරු වුන් කියලා. එතනින් තමයි අපි හැමෝම පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි මේ 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 සඳහා මේකට අපි ලෝභ වෙනවා. මේකට පෙරේත වෙනවා මේ 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 විෂයට. ඊට පස්සේ මේ ලොල් වීම හරහා තමයි ඊට පස්සේ මට නොයෙක් නොයෙක් පුද්ගලයෝ මේ මගේ ජීවිතේ දිහා මට මුණ ගැහෙනවා. කඩේ වශයෙන් මට මුණ ගැහෙනවා. ඊට පස්සේ ඒ අය ගෙනුත් මම ඇත්තරම අවිධිමත් ලෙස තමයි මම ඉගෙන ගන්නෙ. මම විධිමත් ලෙස පාසලේදී සහ බී විට්ටපර ශූරින්ගෙන් මම විධිමත් ලෙස අධ්‍යාපනය හදාරනවා. ඉන්පසු ආනන්ද ආබරේ මැතිතුමා ඊට පස්සේ අශෝක ජයවර්ධන මැතිතුමා මේ අයගෙන් මම විධිමත් ලෙස ඉගෙන ගන්නා ගමන් මං හිතුවා මම ඊට වැඩිය අවිධිමත් ලෙස මම සංගීතය හැදෑරුවයි කියලා මට විශ්වාසයක් තියෙනවා.
මංගිතන ඇත්තටම සංගීතය කියන එක විධිමත් වගේම අවිධිමත් විෂයක් මේ විෂය මොකද අපිට මේ දැන් දැන් මෙතන මේ වාදනය කරන මේ වාද්‍ය ශිල්පීන් ලංකාවේ ඉන්න ජේෂ්ඨ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් වාදනය කරන්නේ දැන් මේ මේ මොහොතේ මේ ගීතය කලින් ඇහිච්ච විදිහට නෙමෙයි මවුන් වාදනය කරේ නමුත් මේ ගීතය බොහොම රසවත් වෙනත් වෙනත් රටාවකට වාදනය කරා ඉතින් මේක තමයි මං හිතන මේ මේ අවිධිමත් ක්‍රමය හර විධිමත් ක්‍රමය අවිධිමත් විදිහට භාවිත කරලා නැවතත් විධිමත් වෙනවා මේ හරහා තමයි මේකේ අපූර්වත්වය ගොඩ නැගෙන්නේ ගීතයේ අතිශය සජීවී මාධ්‍යයක් කියන කාරණාව තමයි එක පැත්තෙන් ඔබ පුනපුනා ප්‍රකාශ කරන්නේ අනිත් පැත්තෙන් අර මොනතරම් ඔබ බොහොම පෙරලිකාරී අදහස් ගණනාවක් ඉදිරිපත් කළත් ඔබ මේ පැරණි પરම්පරාවත් එක්ක අත්වැල කඩා නොගත් අපි කියන්නේ බැටන් එක අරගෙන ආපු ඒ බැටන් එකත් නොහැරපු සමහර අවසාන પરම්පරාව දන්නේ නැහැ කෙසේ වුවත් මට වැඩගත් පුද්ගලික මෙතන හිටනවා මේ ඒ සාක්ෂි ඉමසන්න. එතන ඔබේ පුත්‍රයා යෂාරු පංකජ. යෂාරු මේ දැන් මේ කතාවටම සම්බන්ධ වුණොත් අපි දැන් ඔබ ඔබත් ගීත ගායනය යෙදෙනවා. සංගීත නිර්මාණය යෙදෙන ඒ අතරම ඔබ තව වෙනත් වැඩකුත් කරනවා. ඔබ ඒක හරි වැදගත් දෙයක්. ඔබ මේ සංගීතයටම අනුශංගිකව වැඩිවර්ධනය වී තිබෙන ශබ්ද පරිපාලන විෂයෙහි කටයුතු කරන කෙනෙක්. අනේ ඒ පැත්තෙන් කියන්නකෝ. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් මම මේකේ ප්‍රවේශයක් ගත්තොත් එහෙම අංකල් මම පොඩි කාලේ ඉඳන්ම තාත්තික දේවල් දැකලා ඉතින් ඒ ආభాෂයත් එක්ක පොඩි කාලේ ඉඳන් මේ සංගීත ගමන යනවා. ඉතින් මට හිතුණා මගේ අධ්‍යාපනයේ ඉවර වුණාට පස්සේ මම හිතුවා ඉතින් සංගීතය මගේ ලේවල තියෙනවා මගේ ඇඟේ තියෙනවා. ඊට වඩා යමක් තවත් සංගීතය තවත් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා ශබ්ද පරිපාලනයේ පැත්තෙන්. ඉතින් මගේ බෙදුතුර අධ්‍යාපනයේදී මම දැන් ඒක තෝරගෙන මම ශබ්ද පරිපාලනය ඉගෙන ගන්නවා. ඉතින් ඊටමත් හොඳින් රංග දසනායකයන් ගාව එතුමා ගාව මම ඉගෙනුම ලබනවා. ඉතින් සතුටු ඉතින් ඒකත් ශබ්ද පරිපාලනයත් ඉගෙනගෙන තවත් දෙයක් රටට කරන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක හරි හොඳ කතාවක් නේ ජයද. දැන් හුදු කාර්මිකයෝ ශබ්ද පරිපාලනය කරනවට වැඩිය මේ කලාකරුවන්ගේ මාධ්‍ය වෙන නිසා මේ කලාකරුවන් ශබ්දයේ පිළිබඳව හැදෑරීම හරි වැදගත් කාරණාවක්. අපි බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. අපි පළවෙනි අපි දෙවන ගීතයට යමු. ආදරේ මං ආදරෙයි පුතණුවනි මේ මේ මේක මේ 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 පුතාගෙන ගියේද? ඔව් ඇත්තටම මේ පුතා ඉපදුනාට පස්සේ අපේ මුල්ම පුතා ඕනම පවුලක මේ කවුරුත් වර්ධව තේරුම් ගන්න එපා. මේ මුල් දරුවා ඉපදුනහම ඒ සියලුම ආදරේ මේ දෙමාපියන්ගෙන් ලැබෙන්නේ මුල් දරුවට තමයි කියලා මම විශ්වාස කරනවා. නමුත් අනිත් දරුවන්ට ආදරේ නැත්නම් අපි ආදරේ. නමුත් මේ කරන තියෙන සෙල්ලම් පෙරලිකාරකම් ඔක්කොම දෙමාපියන් මේ දරුවට කරනවා. මේ දරුවන්ගෙන් මේ දරුවන්ට දෙන ආදරේ හරහා තමයි අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඉතින් මට හිතුණා මගේ එතකොට පුතාට අවුරුද්දක් විතර වයස ඇති. ඉතින් පුතා වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න ඕනේ කියලා. ඉතින් මම ඇත්තටම මේ ඕගන් එක ළඟට ගිහිල් මං නිකන් මට නිකන් මේ කියුණා. ආදරේ මං ආදරේ පුතුනේ. එච්චරයි. මට පොඩි තනුවක් ආවා වගේ ඔළුවට. ඊට පස්සේ මගේ මිත්‍ර මේ පුල්ෂාන් සන්නස්කල්ට මම දුරකථනයෙන් කතා කරලා මම කිව්වා මට මේ වගේ කව මට විතර වචන ටිකක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ මට කිව්වා අනේ මේ කතා කරපු භාෂාවෙන් මම කියන්නම් මචං වරෙන්කෝ අපේ ගෙදර කිව්වා. ඊට පස්සේ මම එහෙ ගියා මේක අත්තර. ඉතින් මේක ඒ මොහොතේ මේ මම තනුව දාන ගමන් ඔහු මේක රචනා කරා. ඊට පස්සේ අත්තර මේක අපි තැටිගත කරා. මම හිතන මේ වාදක මණ්ඩලෙත් හිටපු සමහර වාදකයෝ මේ සඳහා සම්බන්ධ වුණා. ඒක විශේෂයි. ඊට පස්සේ මේක රූපගත කිරීමුත් කරා. ඒකෙත් අපේ පුතා හිටි. ඉතින් එහෙම තමයි මේ ගීතේ නිර්මාණය වුණේ. විශේෂයෙන්ම පුතාගෙනම තමයි. ඉතින් දැන් මම මේක ගොනු කරන්නේ මේ මගේ පුතාට කියලා. සියලුම දරුවන්ට මේක උපහාරයක් වෙන්න කියලා තමයි මේ ගීත ගායනා කරන්නේ. ඒක හරි. හදවතින් නුපන් පුත්‍රයා පිළිබඳ කවිය ගායනා කරමු. Mm-hmm.
आदरी पुतुने मगे මේ සාමාන්‍යයෙන් ඔය සින්දු වලට ඔය කවි වලට වගේ මාතෘකා දාන්නේ නැහනේ. හැබැයි මේ ගීතේට මට මාතෘකාවක් දාන්න කිව්වොත් මම දානවා මේ ජීව උල්පත කියලා මාතෘකාව. Source of life. හරිම මේ උපුල් ශාන්ත සන්නස්කල මං හිතන්නේ ඔබේ හදාගත්ත හැඟීම තාම කලාත්මක සංගමයකින් කලාත්මක පරිකල්පනයකින් වාර්තා පිටුවීම්
නිතරම තියෙනවා පෙර නොවිරෝධයක් සිද්ධ වුණාම ඒක වාර්තාවක් අපේ ක්ෂේත්‍රයේම වාර්තා නෑ හැබැයි නමුත් එහෙම කියන්න වටින දෙයක් අපිට සිද්ධ වෙනවා 2018 රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙලේ මට ඉක්මනට මේක කියන්න ඕනින්ද ගත්තේ මේ මොකද මේ ඒකෙදි ඔබත් ඔබේ ඔය කියන පංකජ පුතාත් නිරුපදී පුතාත් කියන මේ තුන්දෙනාම එකවර රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙනවා අනෙක් කියන්නේ ඔව් ඒක මේ ඇත්තටම ජැක්සන් නන්තිරි මහත්මයාගේ සීරජ චිලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරේ ඒ කියන්නේ කෝරස් එකක් වගේ මමයි පුතාල දෙන්නයි ගායනා කරා ඉතින් ඇත්තටම මේ ඒකට ඉතින් අපිට 2018 හොඳම ගායන වෙනුවෙන් රූපහන් රාජ සම්මාන ලැබුණා ඉතින් මම දන්නේ නැහැ මීට කලින් එහෙම පියකුරුසා දරු දෙදෙනෙකුට එහෙම සම්මානයක් ලැබිලා තියෙනවද කියලා අපි තුන්දෙනා එක පෙළට ගිහිල්ලා සම්මාන තුනක් ගත්තා ඉතින් ඒක මගේ ජීවිතේ මට අමතක නොවන සිද්ධිය සම්මාන මට ඕන තරම් මට ඊට කලින් ලැබිලා තියෙනවා නමුත් මේක අමතක වෙන්නේ නැහැ ඉතින් මන්ද එහෙම ලැබිලා තියෙනවද දන්නේ නැහැ මේ මීට කලින් ඉතින් ඒක මගේ ජීවිතේ විශේෂම සිද්ධියක් ඒක අපි කතා කරමු විරාමයකට ගිහින් සමන්ත මේ මීලක ගීතය වශයෙන් ඔබ තෝරගෙන තියෙන්නේ මේ ජයන්ත චන්දසිරි කියලා කෙනෙක් නිර්මාණය කරපු මේ දනුබස්නාමානී කියන ටෙල්නාට්‍යයේ තේමා ගීතය දැන් වැඩේ මේකයි දැන් මේක ඇතුලේ බහ කතන්දර ගොඩක් තියෙනවා ඔබ දන්නවනේ දැන් කොහොමද මට කියන්න හරිනම් දැන් මගෙන් පස්ස කරන්න ඕනේ වෙන කෙනෙක් නමුත් මම හිතනවා මේක මේ ටිකක් හරි ගණකට තමරු ගීතයක් නේද ඔය ඇත්තරම මේ මම පොඩි ප්‍රශ්නයක් අහන ඔබතුමාගෙන් මේ අවස්ථාවේ මොකද මේ මේ මෙවැනි රචනාවක් නිර්මාණය කරන ප්‍රවිදු පාදකුණිය කුමක්ද ඔව් මේක ඇත්ත වශයෙන්ම මේ මගේ ස්වාධීන නිර්මාණයක් නෙමෙයි මේක ඔය කෝල්මුර කවි කියන ඔය තිබෙන කිසියම් ආකාරයක දේව යාදිනි මේ යාදිනි වලින් මේවා ඔය එක්තරා ආකාරයකින් ජනකවි විශේෂයක් කියලා ගන්න පුළුවන්. ඉතින් මම මේක සොයාගත්ත ඇත්තට එහෙම වගේ මේ කියන්නේ කෘතියට ඕන කරන ආකාරයට හරියටම ගැලපෙච්ච නිසා. නමුත් දැන් මේකේ මහිමේ තියෙන්නේ මේ යාදිනීමේ සංගීතය සහ මේක යොදා ගැනීම පස්සේ මහ විශාල කතන්දර ගොඩක් එනවා ඔබ දන්නවනේ අර. ඔව්. මේ කේමදාසයන් ඔව්. අනේ ඔව් නැත්තර මේක නිර්මාණය වුණාට පස්සේ තමයි මේ එළියට එන්නේ. ඒකනේ මේ කෝල්මුර කවි මේ නුවර දලදා මාලිගාවේ තේවාව වරන් යනකොට බොහොම රහසිගතව මේ අපි ආනන්දයන් හැම දන්නේ නැති. නුවර මේ අය මේ බොහොම රහසිගතව මේ වාදනය කරන මේ සංගීත ඛණ්ඩයක්ලු එක. ඉතින් ඒ කියන්නේ වශර නෙමෙයි මේ ඒකේ මේ තනු තනුව. ඉතින් ඔබට මං හිතන්නේ මේ දිවයින පත්‍රයේ ඉන්නකොට පත්‍රයේ ලීලවල තිබ්බ කවුද මේ නන්දසේන කියලා. ඔව්. තනත්තේ කොහොමද මේ කේමදාස මාස්ටර් මේ තනුව ඔහුට මේක අහන්න ලැබුණේ කියලා. ලැබුණේ කියලා දැන් ඒකේ වැදගත්ම දේ තමයි ඒක මාස්ටර් මේ ගැන ගවේෂණය කරන්නවත් පරීක්ෂණය කරන්නවත් වෙලාවක් තිබුණ නැති බව අපි දෙන්න හොඳම අපි දෙන්න අමරසිරි විරුද්ධ හොඳම සාකිකා. මොකද මේක මම අන්තිම මොහොතේ. ඒ කියන්නේ මේ ශුණිකේද නෑ මේක නිෂු එකේ නිෂු එකේ ඒ අන්තිම මොහොත ඒ කියන්නේ දැන් කෝල් ෂීට් එක ඉවර වෙන්න තව පැය භාගයක් තියෙන්නේ එතකොට සංගීතඥයෝ කොම යන ඊට පස්සේ පස වෙනවනේ මේ භාගයක් වගේ තලු ගාලක් තිබුණේ නෑ ඒක උනේ සංගීත සබ්බේකර සංගීත අපේ වාද්‍ය ශිල්පී කීප දෙනෙක් ගියා ගියාන පස්සේ තමයි ජයන්තේ ඕක අරන් ගාවේ මාස්ටර් මේ තවත් එකක් තියෙනවා කියලා අරගෙන ආවා එතකොට මම වයිලින් ගහනවා එතකොට ඔව් ඕකේ වැඩේ වියෝල ගහනවා ඒක මහිමේ තමයි මේ මේක අර වෙලා තිබි නැති හින්දාම මේක සංගීතය කල නිර්මාණය කරලා ටැක් එකක් හදලා ගායනා කරන්න නම් මුන්නේ මේ සමන්තරත් අවරසීට මේක එකවරම සංගීතය සමගම ගායනා කරන්න සිද්ධ වුණා. ඉතින් මං හිතන්නේ අපි එකවරම සංගීතයත් ගායනත් ටෙක්ස් දෙකම හිතන්නේ. දෙන ටෙක් එක වචන ටික ලැබුණොත් ඒ වෙලාවේ තනුව දෙම්මෙත් ඒ වෙලාවේ මේක හැදුවෙත් මේ මොකද arrange කරේ music arrange කළත් ඒ වෙලාවේ ගායනා කරත් ඒ වල සියලු දේම විනා පැය බයෙන් වතර වගේ ඉවරුණා. දැන් ඒක අර මහිමේදී ඉන්නේ ඒක තමයි අර සම්නිවේදනය වෙන්නේ කොහොමද මේක අපේ ළඟ දීච්චා දැනගත්තේ කියන එක. හොඳයි අපි ගායනා කරමු. Oh, oh, oh.
ඉන්නේ පෙමිනා කිරපෝමින් නොහු යන්නේ දකුණා පෙරපින් නැති බව දන්නේ ලැබුණා දේ මුම ලෙස උමරුන්නේ රසික රසිකාවියනි මට මේ වෙලාවේ කියන්න ඕමනා වෙන්න දරුවස්වාමානේ ගැන නෙවෙයි මේ නිර්මාණය කළ මේ සංගීත නිර්මාණය කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සතුව පැවතිච්ච විශිෂ්ට ගුණාංග දෙකක් ගැන සඳහන් කරන්න මේක හොඳ වෙලාව කියලා මට හිතන නිසා ඒක මම මග නොහැර යා යුතු නිසා එකක් තමයි මේ දෘශ්‍ය රූපයේ වෙනුවෙන් අර්ථ ඉදිරීමේ තිබිච්ච හැකියාව දැන් මේ මේකේ තිබෙන වචන दृश्य रूपे परमार्थे दृश्य रूपेट मेक मटक उदाऊ इतकोटे दृश्य रूपे अर्थ उदर इतने अर्थ उदर एम अर्थ उदर तिबिनर्थ विणत्थ गणना मत तिबिनर्थ तवार्थ गणना वक्यन इलाके संगीत में बहुपटित भाव पटित अग्नमें संगीत हितान्न बारी पटित गणना वट्टीर आफ्रिका श्रीलांकिक भारतीय मुखद इतनी मगनोहर सवंत दीर्घकाल उत्तर देखिए पड़ना मे वी अभ्यास कारण देखा फल कारण दी දරුවස්තාමාන තේමා ගීතේ ගායනා කරන මට අමරසිරි පීරිස් මහත්මයලත් මේ කතා කරා. කියන්නේ මං ඔහු නිර්මාණය කරපු ගීත සහ නොයෙක් නොයෙක් සංගීත ඛණ්ඩ කිසි දෙයක් පෙර සූදානමකින් තොරව තමයි ගා. හැමදේම පෙර සූදානමකින් තොරව තමයි ගායනා කරේ. කිසිම අවස්ථාවක ගෙදරට ගෙන්නලා මේක පුහුණු කරලා මෙන්න මෙහෙමයි මේක ගායනා කරන්න කියලා කවදාකවත් කියලා දීලා නැහැ. සියලු දේම සිද්ධ වෙන්නේ ශබ්දාගාරය තුල. මං හිතන්නේ එතුමාගේ නිර්මාණ කරන්නේ ශබ්දාගාරය තුල. කොළ කැලලක්වත් ශබ්දාගාරට අරගෙන ඉන්නේ නැහැ මං හිතන්නේ අධ්‍යක්ෂවරගෙන් අහනවා මොකක්ද ඊළඟ කොටස මොකක්ද කියලා අහනවා ඒ හරහා ඌ නිර්මාණය කරනවා ඌට මං හිතන්නේ මං හිතුව මෙතන තියෙන බටනලාවක් විතරයි කියලා බටනලාවෙන් පළවෙනි ටේක් එක කියන්නේ පළවෙනි සංගීත ගන්නේ ඌ තටිගත ගන්න මට මතකයි ලොකු දුව කියන චිත්‍රපටයේ උදේ පාන්දර 4ට තමයි සංගීත තටිගත කරේ එතකොට 4 වෙනකොට වාදක මණ්ඩලේ නැහැ वादक मंडल हिटी ममत अने गुणसेन कुरे महात्म सोमसर महात्म पिता हिटी मम एक वायलिन गान मटको हमंत वायलिन वायलिन बोंगो एग सोमसरे अय्या गिटा एग्गत्ता कुरे अंकल मास कीबोर्ड वाड़ूना
පාන්දර 4ට පළවෙනි කට් එක ගත්තා රෙකෝඩ් කරා ඒ කියන්නේ දැන් මේ වයිලින් එක නෑ මෙයා නෑ අරය නෑ ධනජය දන්නවා දැන් ජන හොඳට ධනජය දිගට මාස්ටර් සමග වැඩ කටයුතු කරා මේ කිසිම කෙනෙක්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නේ නෑ අරය නෑ මෙයා නෑ කියලා බලන් ඉන්න ඉන්න කෙනාගෙන් ගන්න තව උදාහරණයක් තමයි මේ මේ निर्माण मम हू दुनिया मू निरीक्षण मितरा मारग हकती नील अभी दि मे पोलो मतुपीट तीन गह इतर अभी दकीन भाई ओहू दकीन मे मूल को मे पोलो अट तीन हू दकीन एक विशेष संगीत निर्माण श्रेष्ठ संगीत कर लुकुट संबंध पास तरुण पातपन को समर्थ तेलनाट संग दक्षिण गायने ඒ දේවල් වලට තාත්තිත් එක්ක මමත් මල්ලිත් සහභාගී වෙනවා මමත් ඉතින් මේ 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 මාමලත් එක්ක සමහර ප්ලේ කරලා තිනවා ඉතින් තාත්තිගේ තියෙන ඒ මාස්ටර්ගේ ඇසුර එතකොට ගුරුවරුන්ගේ ඇසුර ඒ දේවල් එක්ක මටත් තියෙනවා විශාල ප්‍රමාණයක් ගන්න මොකද්ද තාත්ති මේ කරන්නේද මොකද්ද මියුසික් එක කොහොමද ප්ලේ කරන්නේ කොහොමද මේක මියුසික් එක හදන්නේ කොහොමද ඒ දේවල් බලලා මට සෑහෙන ඒ දේවල් පන්නරයක් මට ලබා ගන්න පුළුවන්. ඉතින් තාති මේ වගේ ජේෂ්ඨ ප්‍රවීණ වාදකයෙක් එක්ක මාව දාන මට ප්ලේ කරන්න කියලා දෙනවා. ඒ දුන්නට පස්සේ මට දේවල් තියනවා ගන්න මේ මේ කියන්නේ මේ ප්‍රවීණයන්ගෙන් මට ගන්න තියනවා දේවල්. ඉතින් ඒවා මට ලැබෙනවා. ඒ ඔක්කොම ඉතින් තාතිගේ මේ ගමන් මාර්ගය තුල ඉතින් මට ලැබෙන දේ. අමතරව මං හිතන්නේ ඔබ ගීතත් ගායනා කරලා තියෙනවා කියන්නේ ඔබේම ගීත මගේම ගීත ඔව් මගේ මල්ලි අපි තාත්ති මේ ගමන අපිට අරන් දුන්නාට පස්සේ මමයි මල්ලි තමයි මේ ගමන යන්නේ ඉතින් මමයි මගේ මල්ලිගේ සංගීත ගායනේ ගීත කීපයක් අපි දැන් එලි දක්වලා තියෙනවා ඒ කියන්නේ අපි නුදුරේදී මේක ජනතාවට දෙනවා ඒ කියන්නේ අපි ගීත පටිගත කරලා තිනේ ඉතින් අපි කොහොමද කියන්නේ ඊට කලින් අපිට කියන්න කැමති නැහැ නෑ නෑ කියන ජනතාවට එලි දක්වන්න ඉස්සෙල්ලා අපිට නෑ කියනවා කියන ඒක පළවෙනි ගීතය ඒක මම කියන්න පළවෙනි ගීතය ඇවිල්ලා තාත්තිගේ සංගීත නිර්මාණයේ ඒක රචනා කරේ කැලුම් ශ්‍රීමාල් මාමා ඉතින් ඒක ඒ ගීතේ පළ කියන්නේ අපේ ජීවිතේ කුසුම් වසන්තිකේ කියලා ගීතේ නම ඒ ගීතේ කියවෙන්නේ අපේ පොඩි කාලේ ඉඳන් අපි මෙතෙක් ආ ගමන පිළිමන තමයි අපි ඒ ගීතේ කියවෙන්නේ ඊට පස්සේ පසු කාලිනේ මම සංගීත අධ්‍යක්ෂණය කරනවා ගීතය ඒක රචනා කරන්නේ නදුන් අබ්බේසුන්දර කියන තරුණ ගීත රචකෙක් ඒකේ ඒ ගීතේ තියෙන්නේ ආදරය පිළිබඳ ඉතින් ඔය වගේ කීපයක් ගණනාවක් කියලා තියෙනවා ඉතින් නුදුරේදීම අහන්න ලැබෙන්න පුළුවන් හොඳයි රුදුරේදීම අපි පුර පුරා බලා සිටින්නම්. හොඳයි මීළඟ ගීත සම්බන්ධව ඔබ තෝරගෙන තිබෙන්නේ මේ හිත මනමාලකම් කරයි නිලාරෙම් කසින්. මේ පද රචකයා. ඔව් නැත්තරම මේ මේ මම ගොඩාක් ගීත ගායනා කළා නැහැ. නමුත් නැත්තෙත් නැහැ මං වෙන ගීත 75ක් විතර වගේ ගායනා කළා තියෙනවා. කියද? ගීත 75ක් විතර වගේ ගායනා කරලා තියෙනවා. නමුත් මගේ මේ බොහොම ගීත මේ ස්වල්පයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් නමුත් මම එතර මේ ගීත ගායන සඳහා මම පස්සෙන් එලවන්නෙත් නැහැ. එහෙම ලොකු රුචිකත්වයකුත් නැහැ මේකට. නැත්තෙමත් නැහැ. නමුත් ඊට වැඩිය මගේ රුචිකත්වයේ තියෙන සංගීත නිර්මාණ කටයුතු වලට. ඉතින් අතර මේ ගීතේ මම නිර්මාණය කරේ අපේ කරුණාත දෙවුල්ගනේ මහත්මයාට. මේ මේ 94 වගේ 93 වගේ වර්ෂයේදී
කොහොම හරි එතුමාට පොඩි මේ මේ අකරතැබ්බයක් කළා මේ ගීතය ගායනා කරන්න බැරි වුණා. ඒතර රූපහානි වැඩසටහනක් සඳහා. ඊට පස්සේ එහෙම වැඩසටහන නිෂ්පාදක කරා මට කිව්වා මේක මට ගායනා කරන්න කියලා. ඉතින් මම ගායනා කරා. ඉතින් ගායනා කරාම මේ ගීතය ජනප්‍රිය වුණා. ඉතින් ඒක තමයි මේ මෙම ගීතය. ඉතින් පසු කාලීනව දෙවුල්ගණේ මහත්ම මට මුණ ගැහිලා කියනවා අනේ අපරාධනේ මේ මේ මම කියන්න හිටපු ගීතයක් නේ. කියලා ඉතින් ඒක. ඉතින් ඇත්තට මේක තමයි මගේ ජනප්‍රිය වෙච්ච මුල්ම ගායනය. ඊට කලින් ගීත ගායනා කළා දිබ්බ මං පාසලන කාලේ ඉඳන්ම. ඉතින් මේක මුල්ම ගීත ජනප්‍රිය වෙච්ච. කරුණාරත්න දෙවුල්ගණේ විශිෂ්ට ගායන ශිල්පියාටත් ලොබ වදින්නට සිත් වූ ගීතය අපි ශ්‍රවණය කරමු. විතරං රහට ගීත ගායනා කළත් ගීතේ පමණක් නතරව ඉන්න මේ තියෙන අකමැත්ත ඔබ ඉස්සර ප්‍රකාශ කළා මටත් ඒක දැනෙනවා සම තමයි ඇත්තට ඔබේ එක සංගීත කලාපයක් තියෙනවා මම දැකලා තියෙනවා ඒක මේකක් තමයි ඔය ඔකෙස්ට්‍රල් මියුසික් කියන එක මේ ගීත වෘන්ද වාදන අනිත් එක මේ සම්මිශ්‍ර සංගීත ෆියුෂන් කියන්නේ ඉතල මහේ මට ඇහුණා කියනවා මේ අපිත් හොඳ ෆියුෂන් කාරයෝ කියලා
මේ ඒතරල් නෙමෙයි ඔබ හොඳට ඕචර් සාදන්න පුළුවන් අර එකපාර මටත් ඒ ආරම්භක සංගීත රචනා කළ දුන්න එකපාර දැන් මම අහන්නේ ඒ කලාපයේ පිළිබඳව මේ ගමන කොහොම එකක්ද ඔබ සාමාන්‍යයෙන් අපි හිතමු ඔපරේෂන් එකක් අපි යම්කිසි සංගීත නිර්මාණයක් කරන්න ගියාම එහි කන්බේ කියන්නේ මේ නිර්මාණකරුවා ඔහු තෝරගන්නවා තමන්ට අවශ්‍ය සංගීත භාණ්ඩ ටික ඒ භාණ්ඩ ටික තෝරාගෙන තමන්ට තිබෙනා වූ තමන්ගේ වර්ණයන් මේ සංගීත භාණ්ඩ වලින් නිපදව ගන්නවා සහ මේ වර්ණ සම්මිශ්‍රණය කරනවා මේ සංගීතයෙන් උපදවන්නා වූ මේ නාදයන් සම්මිශ්‍රණය කරනවා මේ සම්මිශ්‍රණය කිරීමේදී අපි අර කලින් කතා කරා වගේ විවාහාරිකව තිබෙනා වූ මේ යම්කිසි රීති රාමුවක් තියෙනවා මේ රීති රාමුවට මේ මේ සම්බන්ධ වෙලා තමයි මේ කටයුත්ත කරන්න ඕනේ සමහර අවස්ථාවලදී මේ නීති රාමුවට පටහැනිව මේ වැඩ කටයුතු කරන්නත් පුළුවන්. දැන් අපි දැන් ගොඩක් වෙලාවට දැන් බටහිර සංගීතයේදී ගොඩාක් වෙලාවට මේ කෝඩ්ස් හරහා තමයි මේ ස්කේල්ස් කෝඩ්ස් හරහා තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. නමුත් මේ සමහර අවස්ථාවලදී අපේ ෆෝක් මියුසික් අපි ගත්තා කියමුකෝ මේ මෙතනදී අපිට මේ අපි අර බටහිර සංගීතය භාවිත කරන විදියට මේ අර ඒ ඇරේන්ජ්මන්ට් එක අපිට කරන්න බෑ. සමහරට අපි බටහිර සංගීත අපි ජී කියන කෝඩ් එක ගත්තාම අපි අපේ ෆෝක් මියුසික් අපේ ජන සංගීත රටාවට පස්සේ ඒ ඒ ජී කියන නාදය අපි යොදාගෙන මේ කටයුත්ත කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ හඬම තමයි තියෙන්නේ. නමුත් අපි මේ කෝඩ් එක භාවිත කරන්නේ නැහැ. භාවිත කරොත් මේ අපිට මේ අපේ ඇහෙන්නා වූ අපිට මේ තියෙන අපේ සවුන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්. මේ මේක තීරණය වෙන්නේ මේක නිර්මාණකරුවා තුල තමයි මේක තීරණය වෙන්නේ. අපි නිර්මාණය කරනකොට අපි නිර්මාණය කරන කුමක්ද? අපි මොකද්ද අපේ මාතෘකාව? අපි නිර්මාණය කරන අපේ ශ්‍රී ලාංකික සංගීතයද? එහෙ නැත්නම් අපිට මේ අපි නැත්නම් අපිට මේක විශ්වීය සංගීතයක්ද? අපි මොකද්ද නිර්මාණය කරන්නේ? නිර්මාණය කරන මාතෘකාව තුල රැඳෙමින් තමයි මේ නිර්මාණය කරන්න ඕන තමන්ට අවශ්‍ය මේ සංගීත භාණ්ඩ යොදාගෙන. ඒක සංගීත භාණ්ඩ එකක් වෙන්නත් පුළුවන්. සංගීත භාණ්ඩ 100ක් වෙන්නත් පුළුවන්. ඒක නිර්මාණකරුවාගේ අවශ්‍යතාව අනුව සිද්ධ වෙන්නේ. එතකොට මේ ෆියුෂන් එකක් කියුවාම ඒත් යම්කිසි මාතෘකාවක් තිබිය යුතුයි. මේ මාතෘකාව තුලදී මේ වාදකයන්ගේ තිබෙන්නා වූ මෙතන මූලික මෙතන නිර්මාණකරු ප්‍රධාන නිර්මාණකරුවෙක් නෑ. නමුත් ප්‍රධාන වස්තු බීජයක් තියෙනවා. මේ ප්‍රධාන වස්තු බීජ මේ වාදනය කරන සියලුම වාදකීන් මේක අවබෝධ කරගෙන වාදනය කරන්න ඕනේ. මේක ඉතාම ඇත්තරම අපි අර මේ දෙකම අපහසු කාරණා දෙකක්. මේ මෙතනදී ෆියුෂන් එකක් අපි නිර්මාණය කරනකොට ඇත්තට මේක නිර්මාණයක් වෙන්නේ පසුව වාදනය කරාට පසුව තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ එක් වාදකයා තුල තිබෙනා වූ මේ හැඟීම් ප්‍රකාශනයේ තමයි මේක එලි දකින්න. අපි හිතමු අපි උදාහරණයක් වශයෙන් අපි ආදරය කියනක අපි ඉස්මතු කරගන්නවා. මේ ආදරය කියන මාතෘකාව අපි රැගෙන අපි හැමෝම අපි එක්තරා මේ කී එකක් එහෙම නැත්නම් අපි එක්තරා කෝඩ් එකක අපි කියමු C කියන සොරේ අපි මේ මූලික කරගෙන අපි මේකේ තමන්ගේ ආදරය තමන්ගේ සංගීත භාණ්ඩෙන් තමන්ට හැඟෙන විදිහට මේක ප්‍රකාශ කරනවා. යම් කිසි කෙනෙක් ගායනාවක් කරනවා නම් මේ හැඩතලයේ උඩ තමන්ගේ ගායනය මේ තුල ඉඳන් ප්‍රකාශ කරනවා. මේක තමයි ෆියුෂන්. ඒ කියන්නේ මේ හැමෝම හැබැයි අවසානයේ එන්නේ එක තැනකට ආදරේ. මේ ආදරයට තමයි එන්නේ අපි මේ ආදරේ කියනත් මේ මාතෘකාවට එන්න අපි එක එක පාරවල් වල කැලේ පාරවල් වල යනවා හොඳ පාර කාපට් පාර එක එක පාරවල් වල ගිහිල්ලා අපි අවසානයේ එන්නේ මේ අපේ එකම මාතෘකාව තැන්ට එන්නේ. මේක සුවිශේෂී මේක බොහොම දක්ෂ වාද්‍ය ශිල්පීන් අවශ්‍ය වෙනවා මේ ෆියුෂන් එකක් කරන්න. හොඳයි අපි යන විරාමයකට. සමතුම මීළඟට තෝරාගෙන තිබෙන ගීතය ආලවන්ත මීදුම්බානේ. මේකත් පුල්ශාන්ත සර්ණස් කියලා රචනා කරපු ගීතයක්. මේ සංගීතය ඔබගේමයි. ඔව් ඇත්තටම මේක නිර්මාණය වෙන්න මම හිතනවා 2000 වගේ වසර තමයි මේක නිර්මාණය වෙන්නේ. මොකද සන්නස් කළ මගේ පාසල් මිත්‍රයා සහ ඊට කලින් අපි පාසලන කාලේ අපි දෙන්නම මම උහුටදී වයස් අවුරුදු කීපයක් වයසින් අඩුයි. මේ ඔහු අපේ අත්තිඩිය අපේ ගෙවල් කිට්ටුව තමයි ඔහු නතරලා හිටියේ. ඒ කාලෙදම මගේ මිත්‍රයා ඉතින් මේ ඊට පස්ව වසර පාසලෙන් අපි නික්මනට පස්සේ වසර ගණනාවකට පස්ව මට ඔහු මුණ ගැහෙනවා මේ පන්නි පිටියේ. මම බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට ඔහු මෝටර රථයේ ගිහිල්ලා මම වයිල් එකත් කිහිල්ල ගහන් ඉන්නවා. ඔහු මෝටර රථයක් ඉස්සරහට ගිහිල්ලා පස්සට නතර කරලා මට කතා කරා.
ඒ මං හිතන්නේ මට ඔහු හම්බෙන්නේ අවුරුදු 15කට විතර පස්සේ. ඊට පස්සේ ඔහු මාව ඔහුගේ මෝටර තේ නැගගෙන ගීතයක් නිර්මාණය කරන්න ඕන කිව්වා. ඉතින් අපි ගීතයක් නිර්මාණය කරා. ගීත දෙකක් නිර්මාණය කරා. එක ගීතයක් අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරා. අනිත් ගීතේ ඉන්දිගාපු මාලි ගායනා කරා සඳපහන් රැ කියන ගීතේ. ඉතින් මෙතනින් තමයි ඇත්තටම ඔහුන්ට මේ මේ ගීත නිර්මාණය කරන්න මේ ආස ගීත රචනා කරන්න ආසාව ඇති වුණේ. රුචිකත්වය ඇති වුණේ. මේ ඒ රුචිකත්වය තුළ නිර්මාණය වෙච්ච ගීතයක් තමයි මේ ආලන්ත මෙදුම්මානය කියන ගීත ඔහු සීඩි තැටියක් කරා ආදරණීය වස්සානය කියලා. මම හිතන්නේ මේ ආනන්දයත් ඒකේ තනු නිර්මාණය කරා. ඉතින් මේකේ ඒ ඒ මේ ගොන්නේ තීච්චක ගීතයක් තමයි මේ ගීතය. ඇත්තට මේක ආදර ගීතයක්. ඒ කියන්නේ මේ මේ පුදුමාකාර ඒ මොකද විසල මට මතකයි මේ කාලේ බොහොම ජනප්‍රිය වෙච්ච නවකතාවක් තිබ්බා මේ මේ ආදරණීය වස්සානේ නවකතා. වස්සාන සීනේ. වස්සාන සීනේ කියන නවකතාව. ඉතින් ඔය ආශිතව තමයි මමත් ඔක නවකතා දෙතුන් වරාවක් මම කියවලා තිබ්බා. ඒ ආශිතව මේ මේ නවකතාවේන එක්තරා සිදුවීමක් තමයි මේ ගීතේ ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් මේක තනුවකට මේ ලියපු ගීතයක් නෙමෙයි ඔහු රචනා කළ දුන්නාට පස්සේ නිර්මාණය කරපු ගීතයක්. ඔහු මා වෙනුවෙන් තමයි මේ ගීතේ නිර්මාණය කරේ මට ගායනා කරන්න කියලා. අපි ගායනා කරමු. වන්ත මිදුම් මානේ මිතුරු සුලඟ මල් වර වේඹි ඉද මල කරේ නොසිමේවි සුදුමල් ගෙනේ සරසන්නම්
සත පන්නම් අලවන්ත මීදුම්මානේ මිතුරු සුළඟ මල්වර වේවි එද මල කරේ නොසිමේවි සමන්ත ඔබ මීළඟට තෝරගෙන තිබෙන්නේ මා නිර්මාණය කළ අග්නිදාහ චිත්‍රපටයේ ගීතයක්. සමන්ත මේක විශේෂ හේතුවක් තියෙන්න ඇති ඔබට තෝරගන්න. දැන් මේක මම ගේනනේ. මේ තරම ගැන්ත තරම දුර්ලභ ජනකවි විශේෂයක් පෙරලි කවි කියලා. ඒ කියන්නේ දැන් මේ පද පෙරලියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්දපාලුයි කියන එක කියවෙන්නේ කාන්නු ගොයියක් කන්දේ ලාලා පද්දලාලුයි. අර වෙනම ශබ්ද ධ්වනියක් එනවා. ඉතින් මේක විශේෂ අවස්ථාවක පාවිච්චි වෙච්ච දුර්ලභ මේ ජනකාය විශේෂ. ඉතින් මේක ගායනය සඳහා කේමදාසයන් තෝරාගත්තේ නිසකෝම සමන්ත සහ දේශක සම්පත් කියන ගායකයා. සමත කියන්නේ මම ඔයතරම් මේක මේ අපි පටිගත කරේ මේ ඔගේ ශබ්දාකාරේ මේ 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 මේකත් අර දඩුබස් නාමයේ ගීත පටිගත කරන විදිහම තමයි මේකත් මේ කටයුත්ත සිද්ධ වුනේ. අන්තිම මොහොත තමයි මේක මේ පදමාලාවත් ගෙනත් දුන්නේ. ගෙනත් දුන්නාම වාදක මණ්ඩලයේ ඔක්කොම ගිහිල්ලා සියලු දෙනාම ගිහිල්ලා හිටියේ දරංජයයි අපේ ගුණසේන කුරියන්ගේ ගිටාර එකයි ඔක්ටපැඩ් එකයි විතරයි තිබ්බේ. ඊට පස්සේ දැන් අපි කොහොමත් මේ වාසක පටිගතින් කරන සල්ලි දියවල ඔක්කොමත් කරලා අන්තිමට තමයි අපි යන්නේ. ඒ අන්තිමට යන නිසා මේකට අහු වුණා. මම සම්පත තුටිය මෙහෙන්න කියලා ඒ මොහොතේ ගෙනල්ල මේක ගායනා කෙරුවා. ඇත්තට මේ මේ ගායනා කර ගායනා කරවපු විදිහ මට තාමත් තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඒ කියන්නේ මට හඳ දැන් අද මං කුවට ඒකේ ඒ විදි හැඩේ ඉන්නේ නැහැ. ඔරිජිනල් මේ තටිකඩ කරපු එක ඇහුවාම දැන් කියන එකත් පොඩි පොඩි වෙනසක් තියෙනවා මට හිතෙනවා. මෙලඩිය දැන් මෙහෙම කියන්නේ. ඔව්. චිත්‍රපටිය බලනකල් දන්නේ මේක තේමා ගීතේ කියලා. එහෙම තමයි මේක නිර්මාණය වෙන්නේ. ඉතින් අත්‍තරම හරි පුදුම සහගත දේවල්. සමඳ මතකද ඔක මේ මාස්ටර් පෙන්නවා එදාද හරි පස්සේ හරි මේ රෙගේ බීට් එකක් දාලා මේකට. ආ ඔව්. වෙනම කලර් එකක් ඒක. එමත් පුළුවන් ඉතින් හොඳ අපි ගායනා කරමු. කරලා කීම කිලුවේ කන්න ගොයක් කන්න
ජනගායන අලංකාරයත් ඒ වගේම මේ ජනා ලාපවල පවත්නා ශක්තියත් සොරකිමින් කැමැත්තේ අනිත් පැත්තෙන් එහි තිබිච්ච සම්මත ආගුතිය කඩාබිඩ දමමින් දෙකම එකවර කරමින් කේමදාසයන් කළ වික්‍රමය මේ වැඩසටහනකදී ඉදිරිපත් කරන්න මටම සිද්ධ වීම කිසියම් ආකාරයක දෛවෝපකර සිද්ධියක්. ලේසහලයි වැඩසටහනේ අවසාන අදියරටයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ අපි සුපුරුදු සංවේදී අවස්ථාවක් තියෙනවා. මේ දැන් මෙතන පොඩි වෙනසක් කරන්න ලැබෙනවාද? දැන් අද එක පුතයි නේ ඉන්නේ. ඔව්. බන්දන ඔබට මේ දෙන්නම එක වගේ වටිනවා. ඒ නිසා අද මම විශේෂ අවසරයක් දෙනවා ඔබට. ඔබ මේ පුත්තු දෙන්න ගැනම කියන්න ඕන. තාත්තා කෙනෙකුට මං හිතන්නේ උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නයක්. මට පුතාලා දෙනකේ දුවෙකුත් ඉන්නවා. මං හිතනවා මට ලෝකේ තියෙන ලොකුම වස්තුව තමයි මේ තුන්දෙනා. එනිහට කියන්න දෙයක් නැහැ. ඒක තමයි එකම. ඒ සාල කතාවක් එතන තියෙනවා. පුතා කියන්න. තාත්තා ගැන. තාත්තා කියන්නේ ඉතින් මගේ මල්ලී නංගිගේ අනිවාර්යෙන්. විශේෂයෙන් මගේ නම් මගේ මේ හැම දෙයකටම තාත්තා තමයි ශක්තිය. මගේ මම අදහන දෙයක් තියෙන මම හිතන දෙයක් තියෙනවා. තාත්තා තමයි අපේ ගෞරවය. අම්මා අපේ ශක්තිය. ඉතින් ඒ දේ මත තමයි තාත්තා කියන්නේ මගේ රජුරෝ කිව්වත් මේ වැරදි මගේ හැම දෙයකටම මගේ පිටිපස්සේ ඉන්න තාත්තා. තව චූටි දෙයක් කියන්න ඕනේ ජයන්ත අංකල්. මේ මං හිතන්නේ මම ගෙවන මේ ලංකාව මාතෘභූමියේ තියෙන ලංකාව තුල ගෙවන මං හිතන්නේ මේ අවසන් වසර මාස කිහිපෙ වෙන්න පුළුවන්. ඉතින් බොහොම වැරෑරුම් තීරණයක් පවුල තාත්තා යම්මයි එකතු වෙලා සෑහෙන අමාරු තීරණයක් අරගෙන කොහොම හරි දැන් ඒ දේ ඉස්සරහට සිදු වෙනවා. ඉතින් ඒ සිදු වෙන්න ලොකු හේතු කාරණා කීපයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම දැන් ලංකාවේ මේ යන ගමන් මාර්ගයේ දැන් දිහා බැලුවොත් එහෙම ලංකාවේ අග්‍රගණ්‍ය කලාකරුවන් කියන්නේ ජයන්ත අංකල් අපේ තාත්තේ මේ ඉන්න වාදක මණ්ඩලේ. ඉතින් මට තියෙන ප්‍රශ්නයක් තමයි කලාකරුවන්ට නිසි ඇගීමක් ලංකාව තුළ තියෙනවද කියන එක. ගොඩක් දෙනා ඇගීම කරන්නේ ජීවිතෙන් සමුගත්තට පස්සේ උපහාර තියෙනවා මල් මාලා දානවා ප්‍රතිමා හදනවා. ඉතින් ඒක නෙවෙයි මේ විය යුත්තේ මම හිතන්නේ. ජීවත් වෙලා ඉන්න කාලේ ඒ දේ උපහාරය ඇගීම ලක් වෙන්න ඕනේ. ඉතින් මොකද මම මේ අවුරුදු මේ ගණනාව තුළ මම දැක්ක දෙයක් තමයි ඒ දේ. ඉතින් චූටි කලකිරීමකුත් තියෙනවා. ඒ දේ නිසා මට පොඩි කලකිරීමකුත් තියෙනවා. මොකද මම දැකලා තියෙනවා තාත්තා සමහර වෙලාවල් වලට ඒ වගේ දේවල් වෙනවා. ඉතින් අපි එකතුලා ගත්ත තීරණේ අපි සංගීතෙන් ඈත් වෙන්න අපි සංගීතෙත් එක්ක ඉන්න මමයි මල්ලි දිගු ගමනක් යනවා සංගීතෙත් එක්ක. ඒ වුණාට චූටි දුකකුත් තියාගෙන මේ මං හිතන්නේ අවසන් වසර හෝ මාස කිහිපෙ වෙන්න පුළුවන්. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ චින්තකයයට ස්තුතිවන්ත වෙන්න ඕනේ ජයන්ත අංගල ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ ඉන්න මාමල වගේ ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මම ආයිසරක් මුලට එනවා. තාත්තා කියන්නේ මගේ ගෞරවය, අම්ම කියන්නේ අපේ ශක්තිය. කදිබයි මේ සමන්ත පුතා ඒ කැලේ ඩග්ගර කළා. මේ ඔබේ අදහස් දැනගන්න කැමති මේ සම්භාෂණය සහ ඒ සම්භාෂණයට අපේ අනුප්‍රාණය සපේපු සිහ ශක්ති සෞර්ධයන් පිළිබඳ. ඇත්තටම ඉතාම මේ මුලින් මට කියන්න ඕනේ මේ ලය සහ ලය අපූර්ව මාතෘකාවක්. ලය සහ ලය මේක මන්ද කවුද මේ නම යදුවේ කියලා ඉතාම අපූර්වයි. තරංග කුමාරසිංහ ඉතාම අපූර්ව හරි මේ අපි කියන්නේ අන්කොමන් නමක්. ඒ වගේම සිය ශක්ති සංගීත කණ්ඩායම මම හඳුනන්නේ මීට අවුරුදු 30ක් වගේ කාලෙක ඉඳන් මේ ඉන්න සියලු දෙනාම
අපේ ආනන්ද පෙර ආනන්දයා ප්‍රමුඛ මේ ශ්‍රේෂ්ඨ කණ්ඩායම මම බොහොම ගරු කරන සංගීත කණ්ඩායමක් ලංකාවේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨම සංගීත කණ්ඩායමක් අනික අපි දකිනවා සංගීත කණ්ඩායම කොහම නිකන් සරලව ලඝු කරන්න බෑ මේ ශ්‍රේෂ්ඨ සංගීත කණ්ඩායම අපි දැක්ක ඉස්සර වේදිකාවෙත් මොන් වාදනය කරනවා සාමාන්‍යයෙන් පටිගත කිරීම වලදී සහ වාදනය කරන වාදන ශිල්පියාට වේදිකාව වාදනය කරන්න බෑ මම විශ්වාස කරන දෙයක් වේදිකාවේ වාදනය කරන අද වේදිකාවේ වාදනය කරන ශිල්පියාට නිවැරදි ලෙස පටිගත කිරීමක වාදනය කරන්න බෑ ඒක දෙකක් සංගමයන් දෙකකින් කරන වැඩක් හැබැයි මොවුන් මේ කාරණා දෙකම ඉතා අපූර්වට කරු දැන් මෙතන මේ මේ මොහොත බලන්න මේ මේ දැන් මේක අරේන්ජ් කරගන්නවා දැන් වාදනය කරගන්නවා ටග්ගල සටහන් කරගන්නවා වාදනය ඉතාම අපූර්වයි මේ බ්ලංකාවේ බොහොම අතලොස්සක් මෙවැනි වාදකයන් ඉන්නේ සී ශක්ති කණ්ඩායම් වගේ තව කණ්ඩායම් 100ක් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබේ සහභාගීත්වයට අපි ප්‍රණාමය පුද කරනවා සමන්ත පෙර මහතාණනි යශාරු පංකජ පෙරේරා පුතුණෝනි ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා මට තව වචනයක් කියන්න ඕනේ මේ මේ මම ඔබත් සමග මීට කලින් ඔබත් සමගත් මම හිතන්නේ අපි අවුරුදු 25ක් අතර 25ක් විතර වගේ අපි ඇසුරු කරලා තියෙනවා මෙවැනි වැඩසටහනකට සම්බොම සහ මම මේ සම්බන්ධනේ පළවෙනි අවස්ථාවට ඉතින් මම අතරම මම මේ අපි මේ එකද රූපපාණි සාකච්ඡා වල සම්බන්ධ වෙලා තියෙනවා ඔබ ප්‍රශ්න විචාරකයා වෙලා මේ වැඩසටහන මෙහෙවන්නා වෙලා මට මේ මේ ඔබව මුණ ගැහෙන මුල්ම අවස්ථාව අපි නැත්තම් වෙන එක එක රාත්‍රී වලදී නොයෙක් නොයෙක් විදිහට අපි සාකච්ඡා කරලා අපි අදහස් බෙදාගෙන තියෙනවා. ඔබට ස්තුතිවන්ත වෙනවා මේක මනවින් බොහොම ගෞරවාන්විතව මේ වැඩසටහන ඉදිරිපත් කිරීම පිළිබඳව මම හිතන්නේ ඔබ දෙරණට ගෞරවයක් කියලා ඔබ මේ කරන වැඩසටහන තුලින්. ඒ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි සමන්ත මහතා. සමන්ත මේ අපි ඊළඟ යනවා අපේ අවසාන විරාමයට. ප්‍රේ රසික රසිකාවියනි අද අපේ ලේසහලය සම්භාෂණේ වෙනදාටත් වඩා වෙනස් මොහොනවරක් ගත කියලා මම හිතන්නේ ඒ වගේම අපිට වෙනදා වගේම ඉතින් මේක අද මේ මොහොතෙන් අවසන් කරන්න සිද්ධ වෙනවා අද අපේ ආරාධිත ගහන්දරුවා සමන්ත පෙරේරා එතුමාගේ පුත් යශරු ඔබ දෙදෙනාට වනාතවරක් අපේ ස්තුතිය පුද කරමින් ඔබ අවසානව තෝරාගත් ගීතේ ආලෝක උදපාදී චිත්‍රපටයේ එඩිබින්දා මනනන්දා වලගම්බා නරලින්දා මේ ගීතය රබුකර සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ රචනයක් ඒ වගේම මිලින්ද තෙන්නකෝන් කියන නව සංගීත අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණයක් මේ විශේෂය තමයි 2017 හොඳම චිත්‍රපට පසුබිම් ගායනයේ වශයෙන් ඔබ සම්මානයට පාත්‍ර වෙනවා චිත්‍රපට උළෙලකදී මේ ගීතය සඳහා ඒකන යමක් කියමින් මම ඔබට ආරාධනා කරනවා මේ අවසාන අංකයට පිවිසෙන්න. ඇත්තටම මට මේක මේ ගීතය ගායනා කරන්න ආරාධනා කරන සමන් වීරමන් මහත්මයා ඒ කියන්නේ චත්‍ර වීරමන්ගේ පියා මට ආරාධනා කරා මෙහෙම ගීතයක් තියෙනවා චිත්‍රපටයක ගායනා කරන්න එන්න කියලා. ඉතින් ඇත්තටම මම ශබ්දාගාරයට ගියා බයිදස්සල එක් නොඑක් නොඑක් වෙන නිසා රාත්‍රී 11ට විතර තමයි ශබ්දාගාරයට ගියේ. ගිහිල්ලා මේ ගීතය ගායනා කරා ගායනා කරන්න ගියාම විශේෂයෙන් මිලින්ද ගැන කියන්න ඕනේ මිලින්ද ලේසියෙන් සතුටු වෙන්න කෙනෙක් නෙමෙයි බොහෝ මට කියලා මේක කීප වතාවක් නොයෙක් නොයෙක් විදිහට ගායනා කරව ගත්තා ඒ සාර්ථකත්වය තමයි මේ ගීතේ පුරා තියෙන්නේ ඒ වගේම ඔහුගේ මේ සංගීත සංයෝජනය ඉතාම අපූර්වයි සහ ඔහු නොදන්නා දේ සියලු දෙයක්ම ඔහු මේ දන්න අයගෙන් ඔහු අහනවා ඇහුම්කන් දෙනවා ඉතින් මම හිතනවා මේ සීළු දෙයම මේක පිටිපස්සේ තියෙනවා කියලා ඒ වගේම රඹුකර සිද්ධාර්ථ හාමුදුරුව සිහිපත් කරනවනේ මේ අවස්ථාවේ ඒ වගේම මට මේ හොඳම සම්මාන නෙමෙයි ලැබුණේ ජනප්‍රියම 2017 වසරේ ජනප්‍රියම සම්මානය මට ලැබුණා මේ ගීතය සඳහා ජනප්‍රියම ගායන වෙනුවෙන් සම්මාන ලැබුණා මේ මේ ගීතයට ඉතින් අතර මමත් බොහොම ඇලුම් කරන ගායනා කරන අපහසු ඒ වගේම වාදනය කරන්න ටිකක් අපහසු ගීතයක් තමයි මේ ගීතේ මම හිතනවා සීශක්ති වාදක කණ්ඩායමට මේක මහ ලොකු කජ්ජක් නෙමෙයි බොහොම අපූර්වට වාදනය කරයි අපිට බොහොම පහසුවෙන් ගයන්න හොඳයි සේනම් පිය රසික රසිකාවියනි අදත් ලේ සහ ලය සම්භාෂණය මෙතකින් අවසන් වෙනවා ලබන සතියේ මෙබඳු වැඩසටහනකින් ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තු වෙමි
संसार सीन ये